ඇහැලියගොඩ තලාවිටිය ප්‍රදේශයේ යෝජිත ජල ව්‍යාපෘතියක ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අද එම ප්‍රදේශවාසීන් විරෝධය පළ කළා. ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමු වූ අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියා. ඇහැලියගොඩ තලාවිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ජල ව්‍යාපෘතියක් අද පෙරවරුවේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් ඊට ප්‍රදේශවාසීන් විරෝධය පළ කළේ අදාළ ව්‍යාපෘතිය මගින් තමන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව පවසමින් මේ ජලය ගණ්ඩ හදන ඉඩම මීට කලින් මේ පතල් කැණීම් කරපු ඉඩම ඒ පතල් කණින දවස්වල අපේ ලිං ඔක්කොම හිඳුණා. තවත් මෙතනින් ජලය පොම්ප කරන්න ගියොත් තව ප්‍රදේශයකට ඇත්තටම අපේ ළමයින්ට වතුර ටිකව බොන්න නැති වෙනවා. මධ්‍යම පරිසර අධිකාරියන් ඇවිල්ලා ජලය එළියට දාන්න එපා මේ ඉඩමෙන් කියලා තහනම් කරපු ඉඩම. මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණීමත් සමග ප්‍රදේශවාසීන්ගේ විරෝධය උත්සන්න වුණා. එළබු විරෝධය හමුවේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුතු අත්හැර දැමු අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේ මෙලෙස. පසුව ඔහුගේ ලේකම්වරයෙකුටද ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වුණා. කෙසේ වෙතත් ඉන් පැය කිහිපයකට පසුව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පැමිණ ජල ව්‍යාපෘතිය ආරම්භ කළා. මේ ඉල්ලීම ඇත්තටම මාතට ආවන මීට පෙර අපි ලේසියෙන්ම මේ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් ඉංජිනේරුවන් න්‍යායත් සමග එකට වාඩි වෙලා මේක ඇත්ත කතාව කාටත් පැහැදිලි කරන්න තිබුණා. ඔබ කියනවා වගේ ලිං වල ජලය පහළ බැස්සා නැත්නම් ඉඳී ගියා. ඒක වුණොත් මේක නිසා මම මේක නවත්වනවා ඉවහම්. දැන් තවත් පුවත් කිහිපයක්. මහර බන්ධනාගාරයේ පසුගියදා සිදු වූ ගැටුමේදී මියගිය කොවිඩ් ආසාදිත රැඳවුවන් දෙදෙනෙකුගේ මෘතදේහ අධිකරණ නියෝග ප්‍රකාරව ආදාහනය කිරීම අද උදෑසන කොළොන්නාව ආදාහනාගාරයේදී සිදු කෙරුණා. ලංකා සතුස ආයතනයේ අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් ත්‍රිකුණමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහමඩ් මහරුෆ් මහතා දෙසැම්බර් 30 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළා. මිහින්තලේ පුරාවිද්‍යා භූමියට යාබදව අනවසර ඉදිකිරීම හා අනවසරෙන් ඉඩම් අල්ලා ගැනීම රැසක් පිළිබඳව අද මිහින්තල රාජමහා විහාරාධිපති හා බාරකාර ආචාර්ය පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන නාහිමියන් පොලිසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවි දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව නිරීක්ෂණය කළා. අදාළ ඉඩම් සම්බන්ධයෙන් ආපසු ගැනීමේ පනත හෙවත් අහවරු කිරීමේ පනත යටතේ නිවේදන නිකුත් කර අධිකරණමේ ක්‍රියාමාර්ග ගැනීමටත් නැවත පවරා ගැනීමටත් කටයුතු කරන බව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා. අද ක්‍රීඩා පුවත් ගෙනෙන්නේ තාලුක මුණසිංහ. අයිබන් තාලුකට මෙරට පළමුවරට සංවිධානය කෙරුණු ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ජෙෆ්නා ස්ටැලියන්ස් පිල සමත් වුණා. ඒ රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල පරාජයට පත් කරමින් ලංකා ප්‍රීමියර් ලීග් 2020 කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් දින 20ක් පුරා පැවති තරග 22කින් පසුව පළමු ලංකා ප්‍රීමියර් ලීග් කිරුළ වෙනුවෙන් අවසන් මහා තරගයේදී සුදුසුකම් ලබා ගත්තේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි. Bowman welcome and welcome to everybody. ඒටි කාසිය වාසිය දිනු ජෙෆ්නා ස්ටැලියන්ස් නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ජෙෆ්නා පිල සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 6ක් දැවි ලකුණු 188ක් රැස් කරගත්තා. ෂොයිබ් මලික් ලකුණු 46ක් සහ දනංජේද සිල්වා ලකුණු 33ක් රැස් කළ අතර නායක තිසර පෙරේරා ජෙෆ්නා ඉනිමේ අවසන් භාගයේදී පන්දු 14කින් වේගවත් ලකුණු 39ක් රැස් කළා. අනතුරුව පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දවා ගැනීමට දනංජේද සිල්වා සමත් වුණා. තරගාවලියේ බැඩිම ලකුණු ලාභියා වී සිටි දනුෂ්ක ගුණතිලක ඉන්පසු දෙවන පන්දු වාරයේදී අවාසනාවන්ත ලෙස දුවද්දී දෙවියම තරගයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වුණා.
පන්දුව යැවූ සුරංග ලක්මාල්ගේ ඇඟේ ගැටීම නිසා ධනුෂ්කට ලකුණ කරා දිව යාම ප්‍රමාද වූ අතර එහි වාසිය ගනිමින් පන්දු රකින්නන් ඔහුව දවාගත් නමුත් එම දවාගත් ආකාරය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට උචිත නොවන බවට විවේචන එල්ල වුණා. ගෝල් ග්ලැඩියටර්ස් නායක භානුක රාජපක්ෂ පන්දු 17කදී ලකුණු 40ක් සහ අසම් කාන් පන්දු 17කදී ලකුණු 36ක් රැස් කරමින් ඉනිම ගොඩනැගීමට උත්සාහ කළද ගෝල් පිලට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 9ක් තැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි. ඒ අනුව ලකුණු 53කින් අවසන් මහතරගයේ ජයගත් ජක්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමු ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිරුළ හිමි කරගත්තා. It has been a wonderful performance from these guys in blue. They were the strongest side at the start. There's no doubt about it. They were the best planned side. අවසන් තරගයේ වීරයා සම්මානය ෂොයිබ් මලික් හිමි කරගනිද්දී තරගාවලියේ වීරයා සම්මානය වනිදු හසරංග හිමි කරගත්තා. තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි කරගත් ධනංජය ලක්ෂාන් වෙන්ම රමීෂ් මෙන්ඩිස් සහ විජේකාන්ත් වියස්කාන්ත් ඇතුළු යොවුන් ක්‍රීඩකයන් දක්වු දක්ෂතා ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් වුණා. That is one happy bunch of players. Congratulations to the Jaffna Stallions. They are the champions. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතයි. ලංකා ප්‍රීමියර් ලීග් 20. එසමගින් අපගේ ප්‍රධාන පත්විකා ශ්‍රේණිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.